සිංහ අවුරුදු 19 පාල දෙදින ක්‍රිකට් තරගාවලිය ශූරයන් වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ මාතක දැන් ඉන්නවා කණ්ඩායමේ ජයග්‍රහණයට මූලිකම දායක වූ යෝම් ක්‍රීඩකයන් තුනේ ක්‍රීත් එල්ලාලගේ ලක්ෂාන් ගමගේ සහ අශේන් ඩැනියල් දුනි මුලින්ම කියන්නේ අවුරුදු 15ක් වෙලක් තුවා මෙච්චර ප්‍රෙෂර් සිටුවේෂන්ස් වලින් හොඳින් ක්‍රීඩා කරා මේ සීසන් එකේ වාගේ ගත්තේ කන්ට්‍රිබියුෂන්ස් ගැන පොඩ්ඩක් කියන්න මට කෝචස්ලා ගොඩක් උදව් කරා ඒ වගේම ජයාන් අයියයි රෙවන් අයියයි නිපුන් අයියයි මට කියලා දුන්නා මැදසලදී කොහොමද කරන්න කියලා. මේ වගේම අනිත් දේශ මට ගොඩක් උදව් කරා ගේම් එක ගෙනියන්න. ලක්ෂාන් ඔයා කණ්ඩායමේ වේගපන්දු යවන්න අලුත් බෝලේ දුන්නම ඔයා හැම මැච් එකේම වගේ විකට්ස් ගත්තා. ඒක ගැන පොඩ්ඩක් කියන්න. ඒ වගේම ඉදිරිමටම හැවිලා ලකුණු ලබා ගත්තා. විශේෂයෙන්ම පාර්ට්නර්ෂිප් දැම්ම අදිනිත් කෙල්ලාලගේ සමග. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. කෝචස්ලා ගොඩක් උදව් වුණා. මේ ප්‍රැක්ටිස් වලදී බෝල් කරන ලයින් එක ටිකට් ටිකට් බෝල් කන් කියලා දුන්නා. දුනිත් ගොඩක් සපෝට් කරා මැච් වලදී, ඒ කියන්නේ පාර්ට්නර්ෂිප් දාන්න. අශේන් ඒ වගේම ඔයා කණ්ඩායමේ හොස්ටින් හැටියට කඳු 77ක් ලබා ගත්තා. ඒක ගැන මොකද ඔයාලා කියන්න තියෙන්නේ? ඒක කණ්ඩායමේ ජයග්‍රහණයට පුච්චර ඉවාලිද? මට අනිත් වෙනස්කම් තමයි මේ මැච් එක ගන්න පුළුවන් වුණේ. දුනිත් මට ගොඩක් සපෝට් කරා විකට්ස් ඔක්කොම ගන්න. ඒ වගේම කැප්ටන් උයි අනිත් සීනියර් ප්ලේස් දෙන්නම ගොඩක් උදව් කරා ෆීල් සෙටින්ග්ස් වලදීත් විකට් ගන්න ඕන විදිය ඔක්කොම කියලා දුන්නා. ප්‍රොජෙසර් ඒ වගේම හොඳ සපෝට් එකක් දුන්නා. දුනිත් වාගේ පළවෙනි අවුරුද්ද සාම්ප්‍රදායික කණ්ඩායම ක්‍රීඩා කරනවා. ඒ වාගේ achievements ගැන ලකුණු කීයක් ලබා ගත්තද? කල්ු කීයක් ගත්තද කියලා පොඩ්ඩක් අපිට කතා කරන්න. මේ සීසන් එකේ මම විකට් 84ක් ගත්තා. ඒ වගේම ලකුණු 670ක් ලබා ගත්තා. අවසන් මහා තරගයේදී ඔබ දායක වුණා ලකුණු 40 ගානකුත් විකට් 4 ලබාගෙන. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් බෝල් කරද්දී වුණත් මේ අශේන් මට අශේන් වගේම ලක්ෂාන් වි ජයන් අයියා ගොඩක් සපෝට් කරා. බැට් කරද්දී මේ ජයන් අයියා මට ගොඩක් සපෝට් කරා. ලක්ෂාන් ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු 17න් 15 තරගාවලියට ඔයගොල්ලෝගේ කණ්ඩායමක් හැටියට පොඩ්ඩක් කතා කරොත් සූදානම්. අපේ අන්ඩර් 17 බාර කණ්ඩායම ගත්තාම ෆස්ට් ලෙවල් එකේ ගාපු 10 දෙනෙක් ඉන්නා. අනිත් ටීම්ස් ඔල්රෙඩි අපේ කට්ටේ ගොඩක් හොඳයි. හොඳින් මොන දෙන්න බලාපොරොත්තු ෂේන් සීනියර් ප්ලේස්ල 3 හිටියා. ඒ වගේම නවක ක්‍රීඩක ගොඩක් හිටියා ඔබත් ඇතුළේ. ඉතින් පොඩ්ඩක් කතා කරන්න ටීම් එකේ කොහොමද බොන්ඩ් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔවුන්ගේ අතුලෙතයි ගේම් එකේ සීනියර්ස් දුන්නත් එක්ක පරිම මැච් එකේම ගාදි ගොඩක් අර ප්‍රෙෂර් එක ඉබ්බා ඒගොල්ලන් අර ඒගොල්ලන් එක්ක අර කොහොමද ඉන්ඩෝනීසිය ඇඩ්ජස්ට් වෙන්නේ ගොඩක් මේ අමාරු වුණා අපිට. ඊට පස්සේ සීසන් එක ගොඩක් දිගට යද්දි ඒගොල්ලන් අපිට ගොඩක් සපෝට් කරා 3 එකට. ඒකෙන් අපිට මේ ගොඩක් ශක්තියක් වුණා ඒ 3 මේ මැච් දිනන්නත් ඒ වගේම බිග් මැච් එකත් වන්ඩේ එකත් ඒ 3 සපෝට් ගොඩක් කන්ට්‍රිබියුට් කරපු හින්දා මේ වන්ඩේ එක 3 මේ කන්ට්‍රිබියුෂන් එකින්ද වන්ඩේ එකත් අපි දින්නා. ඒ වගේම ෆයිනල් එකත් ඒ 3 හොඳට කරපු හින්දා ෆයිනල් එකත් අපි දින්නා මේ ටීම් එක ගැන. ස්තුතියි අශේන්. ඒ තමයි සාන්ත ජෝසප් විද්‍යාලයේ නවක ක්‍රීඩකයන් 3